යම්කිසි ව්‍යාපාර නාමයක් ඒක ඉංග්ලිෂ් වලින් ලියලා ඒ ඉංග්‍රීසි අක්ෂරවලට වටිනාකම් වටිනාකම් තියෙනවා නිශ්චිත නියත වටිනාකම් ඇත්තරමයි දියුණු වෙලා තියෙන්නේ හරියට ඔය කියනව පරීක්ෂණාත්මකව සිදු කරලා නාමයක් එදු නිසා වෙන්න කියලා. පළවෙනි S අකුරෙන් කියන්නේ sound. ශබ්දය. ශබ්දයේ තියෙන කියන්නේ ශබ්ද ශක්තිය තියෙන්න ඕනේ. සමහර නම් ශබ්ද වෙනකොට ඒ තියෙන ශක්තිය හරි ප්‍රබලයි. ශබ්ද ශක්තිය sound. පුද්ගල නාමකරණයේ චතුරුම ගිලිය කියන ආකර්ෂණීය නාමයක් මම භාවිතා කරනවා. උපතින් මාර්ගන මට නම දීලා තියෙනවා ඒක වාසනාවක්. හදාගත්ත නමක් නෙමෙයි. හදාගත්ත නමක් නෙමෙයි. ඔතුමා විශ්වාස කරන මට වයස 18යි මගේ පන්තිය පටන් ගන්නකොට වයස 20ක් 21ක් වෙනකොට ළමයි 7-800ක් ඉගෙන ගන්නවා මගේ. කිසිම poster එකක් hand bill නැතුව. කර්මයේම නෙමෙයිනේ 100%ක හැමදේම තීරණය කරන්නේ. වෙනත් නියාම ධර්මතා බලපානවා. කිසිම ලාභයක් නැහැ. මගේ නමද මේකට ප්‍රශ්න කියලා ගැටලුවක් ඔහුගේ හිතේ පැන නැගෙනොතින් ඒකට දෙන්න පුළුවන් විසඳුමක් උත්තරයක් ඔබතුමා ළඟ තියෙනවා. දැන් ජ්‍යොතිෂය කියනකො ජ්‍යොතිෂය දකින්නේ යම්කිසි ඇන්ගල් එකකින් නම් පුජ්‍යලයා ගැන ඒ ඇන්ගල් එක හොඳටම ජ්‍යොතිෂය ප්‍රගුණ කර කෙනෙක්ට ගෝචර වෙනවා. එයාට පුළුවන් ඒ ඇන්ගල් එකකින් පුජ්‍යලයා විස්තර කරන්න. ඒක හරියටම හරි. මේක අවුරුදු 25ක් හදාරපු විශයක්. මගේ 100ගෙන් තමයි මම අංක විද්‍යාව ලබා ගත්තේ මූලික දැනුම. ලංකාවේ කොහෙවත් උත් නැහැ. ලෝකෙ කොහෙවත් උත් නැහැ. ඒක ස්ථිරයි. ඒක මගෙන් පමණයි දැනගන්න පුළුවන්. හයි බෝවන් සුබදාස ප්‍රාර්ථනා කරනවා ටීවී සිහනන්ද නරඹන සහෘද හිතවතුන් සියලුම දෙනාට. අංක විද්‍යාවේ පෙරලිකාර චරිතය චතුරමගලි මහත්මයාගේ වැඩසටහන් ඔබ දැන් දැකලා තියෙනවා. අද අපි එතුමා සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර නාම පිළිබඳව. අංක විද්‍යාවේ එන තවත් කොටසක් තමයි ව්‍යාපාර නාම කියලා කියන්නේ. ඔබ ව්‍යාපාරයක් සිදු කරන්නේ පාඩු ලබන්න නෙවෙයිනේ. ඔබ ව්‍යාපාරයක් සිදු කරන්නේ ලාභ අපේක්ෂාවෙන්. ඒක නිසා මේ ලාභ අපේක්ෂාවෙන් සිදු කරන ව්‍යාපාරයට ඉතාමත් හොඳ වටිනා ලාභ ලැබෙන නමක් තියෙනට ඕනේ. අපි බලමු අංක විද්‍යානුකූලව ව්‍යාපාරයේ ලාභ දෙගුණ තෙගුණ වන නාමයක් කොහොමද දාන්නේ කියලා. අපි ඔබට ආරාධනා කර සිටිනවා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතමත් ගෞරවයෙන් යුතුව අද දවසේ වැඩසටහනට පිළිගන්න ලබනවා නීතිඥ චතුර උමගිලි මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. චතුර මහත්මයා, අංක විද්‍යාවේ ව්‍යාපාර නාම කොතනද කියවෙන්නේ කියන කාරණාව පිළිබඳව මේ අපි විග්‍රහයක් සිදු කරමුද? හොඳයි, සුබ දවසක් සියලු දෙනාට. ඉතින් අංක විද්‍යාව කියන එක ගැන විනාඩියක හැඳින්වීමක් කරොත් ජ්‍යොතිෂ්‍ය, නාඩි වාක්‍ය, හස්තරේඛා, දේහ ලක්ෂණ විද්‍යාව වගේම තවත් එක්තරා පෙනෙන නොපෙනෙන සංකල්ප වලින් යුතු විෂයක්. බුදුදහම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් දහම හෝ ඒ වගේ පරමාර්ථ ධර්මයන් වගේ 100%ක පරමාර්ථ සනාතන සත්‍යක් නෙවෙයි මේ විෂයන්. සම්මුතික සත්‍යක්. 70%ක 75%ක සත්‍යතාවයක් තියෙන විෂයක්. ජීවිතයට යම් ප්‍රයෝජනයක් ගත හැකි. තමන්ගේ ආගම දහමකට වඩා මේවා අදහන්න යන්න එපා. නමුත් ජීවිතයට යම් ප්‍රයෝජනයක් ආලෝකයක් ගත හැකි. අංක විද්‍යාවේ විවිධ පැති කඩවල් තියෙනවා. උපන්දිනයේ ඇසුරෙන් පුජ්‍යලික අංකයේ දෛවාංකයේ දින බලය ගණනය කරලා පුජ්‍යල පූර්වකතන කරන කොටසක් වෙනම තියෙනවා. අපි ඒක වෙන දවසක කතා කරමු. දැන් නාමකරණය කියන්නේ තවත් වෙනමම පරිච්ඡේදයක්. නාමකරණේත් පුජ්‍යල නාමකරණය, ඊළඟට ව්‍යාපාර නාමකරණය, ආයතන නාමකරණය මේ වගේ පැතිකඩවල් ගණනාවක් තියෙනවා. එතකොට අද අපි කතා කරන්න යන්නේ ව්‍යාපාර නාමකරණය පිළිබඳ. ව්‍යාපාර නාමකරණය, ව්‍යාපාර නාමකරණය කියන්නේ දැන් ව්‍යාපාරයක් කරනකොට අපි මේ කතා කරන්නේ ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් කරන ව්‍යාපාර ගැන. තරංග මහත්මයා, දැන් තියෙන සීල ව්‍යාපාර, දාන ව්‍යාපාර වගේ ආධ්‍යාත්මික පැත්තේ ව්‍යාපාර ගැන නෙවෙයි. හොඳේ, ඒවට මේක අදාළ නැහැ. ලෞකික ජීවිතයක ලෞකික ජයග්‍රහණ අපේක්ෂාවෙන් කරන ව්‍යාපාර ගැනයි කතා කරන්නේ. එතකොට මෙතෙන්දී මේ නාමකරණය අපි හොයාගන්නේ මෙහෙමයි. හීබ්‍රූ වලින් ලතින් වලට ඇවිල්ලා, ලතින් වලින් බ්‍රිතාන්‍ය යුරෝපා කරයට ඇවිල්ලා වර්ධනය වෙච්ච අංක විද්‍යාවක් තියෙනවා, චෝල්ඩියන් අංක විද්‍යාව. ඒ චෝල්ඩියනු අක්ෂර අපි යම්කිසි මෙතෙන්දී ඒක යුරෝපා කරයට ඇවිල්ලා අද භාවිතා වෙන ක්‍රමය තමයි මේ අංක විද්‍යාවේ මේ කොටසේදී අපි අදාළ කරගන්නේ. ඒ අනුව යම්කිසි ව්‍යාපාර නාමයක් ඒක ඉංග්‍රීසි වලින් ලියලා ඒ ඉංග්‍රීසි අක්ෂරවලට වටිනාකම් තියෙනවා, නිශ්චිත නියත වටිනාකම්. ඒ වටිනාකම් ආදේශ කරලා
එන සමස්ත වටිනාකමත් එක්ක තමයි මේ කතාව කරගෙන යන්නේ. එතකොට යම් කිසි නමකට එන වටිනාකම අනුව ඉතා සුබ වටිනාකම් තියෙනවා, සුබ වටිනාකම් තියෙනවා, සාමාන්‍ය වටිනාකම් තියෙනවා, අසුබ වටිනාකම් තියෙනවා, ඉතා අසුබ වටිනාකම් තියෙනවා. ඒ වගේ වර්ග පහකට වෙන් කරන්න පුළුවන් නාමකරණයක අවසාන වටිනාකම්. ඒ අනුව තමයි ඒ ව්‍යාපාරය කරගෙන යනකොට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කෙනෙගේ එතකොට ව්‍යාපාරික නාමයේ වටිනාකම බලන්න ඕනෙත් කෙනෙගේ උපන් දිනේ උපන් අංක රටාවයි දෙක ටැලි කරලා දෙක ගලපලා තමයි බලන්න ඕනේ. එහෙම එකක් තමයි මේ ව්‍යාපාරික නාමකරණය කියලා කියන්නේ. හොඳයි. උපන් දිනය, උපන් වේලාව මේව ගලපලා තමයි හරි විදියට ව්‍යාපාර නාමයක් යොදන්න ඕනේ. දැන් චතුර මහත්මයා, අපි දැකලා තියෙනවා ශේෂ්ත්‍රයේ තියෙන ඉතාමත් දැවැන්ත ව්‍යාපාර. ඒ නම් දැක්කම් පස්සේ ඒ නම් වල හරි ආකර්ෂණීය භාවයක් තියෙනවා. එතකොට දැන් ඔබතුමාගේ මේ ශිල්ප ක්‍රමය අනුව කියන්න පුළුවන්ද ඇත්තමයි දියුණු වෙලා තියෙන්නේ හරියට ඔය කියනව පරීක්ෂණාත්මකව සිදු කරලා නාමයක් යෙදු නිසා වෙන්ද කියලා? නම එක සාධකයක්, එක ප්‍රබල සාධකයක්. නමෙන් පමණක් කියන්න බෑ. අර වාසනාවන්ත වෙලාවට බඹරේ වැල්ලෙත් කැරකෙනවා වගේ ඉතාම ප්‍රබල දෛවයකින් ඉපදිච්ච කෙනාට මොන නම දාගත්තත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා වෙන්න පුළුවන්. ඒක එයාගේ දෛවය. අපිට මේ සමස්තය මේකම කියන්න බෑ. නමුත් සාමාන්‍ය දෛවයක් තියෙන කෙනෙක්ට ප්‍රබල නමක් කියන්නේ ලොකු ආශිර්වාදයක්. මේ දවස්වල හැම තැනම ලෙඩ නේද? තාම ප්‍රතික්ෂා ගත්තේ නැද්ද? එහෙනම් අදම ගන්න සෙම් ප්‍රතිශ්‍යාව, හිසරදය, නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස, උණ, ඇඟපත වේදනාව ඇතුළු සෙම් රෝග 16කට ක්ෂණික සහනය ගෙන දෙන මෙය දිනපතා පානය කරන්න. 100%ක් ස්වභාවික ශාකසාර වලින් හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා විසින් නිෂ්පාදනය කර ඇත. ලෙඩක් හැදෙන්න කලින් ඔබත් පානය කරන්න. ප්‍රතික්ෂා මිල රුපියල් 1000ක් පමණයි. දැන්ම 0754950750 අංකයට කෝල් කර හෝ WhatsApp මැසේජ් එකක් එවා නිවසටම ගෙන්වා ගන්න. ඊටත් වඩා අසුබ කෙනෙක් ගැටලුකාරී බාධාකාරී අංක රටාවක් එක්ක උපතක් තියෙන කෙනෙක්ට නම් නාමකරණය අනිවාර්යයි. ඒක පුද්ගල නමත් බලපානවා, එයාට ව්‍යාපාර නමත් බලපානවා. ප්‍රබල කර්ම ශක්තියක් එක්ක ඉපදිච්ච කෙනාට නම එච්චර අදාල නොවෙන්නත් පුළුවන්. එහෙමයි. එහෙම නැතුව අර 100%ක් නමමයි සාර්ථකත්වයේ කියන්න බෑ. ඔව්. ව්‍යාපාරයක නාමයක් බොහෝ දෙනෙකුට කියවන්න පුළුවන් වෙන්නේ බෑනේ. සාමාන්‍ය ව්‍යාපාරයක නාමයක් යෙදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාරි අංක විද්‍යානුකූලව තියෙනවද? ඔව්, කරුණු පහක් සැලකනවා. අපි ඒකට කියනවා 5S කියලා. මම ඒක කෙටියෙන් කියනවා. 5S කියලා කියනවා. 5S කියන්නේ අර ජපානයේ 5S සංකල්පයේ පිරිසිදු කිරීමට අදාළ, 5S සංකල්පයේ ඵලදායීතාවයට අදාළ 5S නෙමෙයි. ව්‍යාපාර නමක් හොඳට අපි හරි විදිහ ව්‍යාපාර නමක් හදද්දී 5S සංකල්පය අපි අදාළ කර ගන්නවා. පළවෙනි S අකුරෙන් කියන්නේ සවුන්ඩ්. ශබ්දය. ශබ්දය කියන්නේ ශබ්ද ශක්තිය තියෙන්න ඕනේ. සමහර නම් ශබ්ද වෙනකොට ඒ තියෙන ශක්තිය හරි ප්‍රබලයි. ශබ්ද ශක්තිය සවුන්ඩ්. දෙවෙනි S අකුරෙන් කියවෙන්නේ සෙන්ස්. සෙන්ස් කියන්නේ සෙන්ස් වෙන ගතිය, කියන්නේ අර්ථය. සෙන්ස් වෙන්න ඕන. සංවේදීතාවයක් ඇති වෙන්න ඕන. සහකම්පනයක් තියෙන්න ඕන. දැනෙන්න ඕන, හැඟෙන්න ඕන. සමහර නම් අපිට හැඟෙනවා, දැනෙනවා, අර්ථයක් තියෙනවා. ඒක තමයි දෙවෙනි S අකුරෙන් කියවෙන්නේ. තුන්වෙනි S අකුරෙන් කියවෙන්නේ ස්පෙસિෆික්. ඒ කියන්නේ නිශ්චිත වෙන්න ඕන. නම ඉතා පැහැදිලි, නිශ්චිත, ආවේනික වෙන්න ඕන. ඒ කියන්නේ ආවේනික ව්‍යාපාර නාමයක් ලෝකයට ගෙනියද්දී තමාට විතරක් තියෙන ආවේනික නමක් වෙන්න ඕන. දැන් උදාහරණයක් විදියට එවරෙඩි බැටරිය වෙනුවට එරවෙඩි කියලා වෙන බැටරියක් ආවා. ආවේනික නෑනේ. අර ව්‍යාජ තරංගයක් ඇති කරලා වංක තරංගයක් ඇති කරන්න හිතාගෙන තමයි දෙවෙනි බැටරියේ නම අර විදිහට ගැලපිලා යන දාගන්නේ. එතකොට ඒක ආවේනික නෑ. එතකොට කවදාවත් ආවේනික නොවන නමකින් ගිහිල්ලා ජයග්‍රහණය කරන්න බැහැ. එතකොට අර මුල් නම තියෙන කෙනා දිනනෝ මිසක් දෙවෙනු වෙන ව්‍යාජ පේක් එක පරාද වෙනවා කොයි වෙලේ හරි. ඒ නිසා ස්පෙસિෆික් කියන්නේ ආවේනික වෙන්න ඕන, නිශ්චිත, නියත ආවේනික වෙන්න ඕන. තුන, සිම්ප්ලි. ඒ කියන්නේ සරල වෙන්න. සරල වෙන්න ඕන. නම සරල වෙන්න. ඈනස්ද සොයිසා කියලා ව්‍යාපාරයක් තියෙනවට වඩා සමහර ව්‍යාපාරවල නම ඉතාම දිගයි. GPS ද සිල්වා සමූහ ව්‍යාපාර කිව්වම ටිකක් සාපේක්ෂ අවාසියක් තියෙනවා. ඒ නම සමාජගත කරලා. මම ටිකක් කටරේන උදාහරණයක් කිව්වේ. ඊළඟ එක ෂෝට්. පුළුවන් තරම් කෙටි නමක් වෙන තරමට හොඳයි. එතකොට ජනගත කරගන්න ලේසි. ඔන්න කිව්වා S5 වලින් අදහස් වෙන එක පළවෙනි S. sound, sense, specific,
සිම්පලි ෂෝට්. ඔයි ලක්ෂණ පහ රැකලා තමයි අපි අංක විද්‍යානුකූලව ව්‍යාපාර නමක් පිළිල කරන්නේ. මම ඔබතුමාට දැන් මෙහෙම කියන්න, මීට කලින් නාලිකාවත් මං කිව්වා, වඩු වගේ ගෙදර පුටුව නෑ වගේ වුණොත් හරි නෑනේ. එතකොට මේ කතා කරන මම ඒ ව්‍යාපාරික නාමකරණය භාවිතා කරලා තියෙනවද? ඔව්, පැහැදිලිවම. පුජ්‍යල නාමකරණයත් මම භාවිතා කරලා තියෙනවා. පුජ්‍යල නාමකරණෙත් චතුරුම ගිලිය කියන ආකර්ෂණීය නාමක් මම භාවිතා කරනවා. උපතින් මාර්ග මට නම දීලා තියෙනවා, ඒක වාසනාවක්. හදාගත්ත නමක් නෙමෙයි. හදාගත්ත නමක් නෙමෙයි, ඒක උපන් නමනේ. උපතේදී ලැබිච්ච නමනේ. එතකොට ව්‍යාපාරික නමක් විදිහට මම ඔබතුමාට කියන්නම්. මම මුලින්ම ගණිත ගුරුවරයෙක්. මගේම ආයතනයක් තිබ්බා. 1996 12 මාසේ 12 වෙනිදා මගේ ගණිත පන්ති ආරම්භ වෙනවා ප්‍රතිභා කියන නමින්. ප්‍රතිභා කියන නමට එන්නේ 24ක්. 24ක් නම එන නම ඉතාම ආකර්ෂණීයයි සහ මගේ උපන් අංක රටාවටත් ගැලපෙනවා. එතකොට 24 එන නමෙන් ප්‍රතිභා කියන ආයතනය ඔබතුමා විශ්වාස කරන මට වයස 18යි මගේ පන්තිය පටන් ගන්නකොට. වයස 20ක් 21ක් වෙනකොට ළමයි 7-800ක් ඉගෙන ගන්නවා මගේ. කිසිම පෝස්ටර් එකක් හෑන්ඩ් බිලක් නැතුව. මේ මම කියන කතාව දන්නව ඇත්ත කියලා ගොංගිතොට දවට ගහවත්තේ ඩේර මුල්ල අප්පුගේවත්ත පර්ණකන්ද මේ පින්න මැද ඔය ග්‍රාම සියල්ලේම අය මේ වැඩසටහන අහන ඊට ආසන්න ගම්වල අය සියල්ලෝම දන්නවා මේ කියන කතාවේ සත්‍යතාවේ. එතකොට ඒ තරම් ආකර්ෂණීය මේ පන්තිය කරගෙන ගියා. ඊට පස්සේ මම නීතිඥවරයෙක් වෙලා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එකතු වෙනවත් එක්ක මගේ පන්තිය නවතිනවා. මම ඒ නම මම නවත්තනවා. ඒ නම දෙනවා. තව දුරටත් කරන්න බෑ. මොන්රාගල සහකාර මැතිවරණ කොමසාරිස් වෙලා යනවනේ. එතකොට කරන්න බෑ නවත්තනවා. මේ මගේ සහෝදරයා මගේ මල්ලීට මං ලබා දෙනවා ප්‍රතිභා කියන නම. ඔහු අද ප්‍රතිභා ප්‍රකාශකයෝ නමින් ග්‍රන්ථකරණයේ ලංකාවේ නමක් රන්දලා තියෙනවා. පොත් ප්‍රකාශකයන්ගේ සංගමේ අධ්‍යක්ෂ මණ්ඩලෙත් ඉන්නවා. ඔහුගේ නමින් ලියවිච්ච පොත් 100 ගණක් තියෙනවා. ප්‍රතිභා ආයතනයේ නමින් බිහිවෙච්ච පොත් 100 ගණක් තියෙනවා. එතකොට ප්‍රතිභා කියන්නේ අද ග්‍රන්ථකරණයේ ප්‍රකාශකයෝ අතර විශිෂ්ට නමක්. දැන් ප්‍රතිභා කියන නමේ ප්‍රබලත්වය මම ඔබතුමාට කිව්වා. එහෙනම් මේ කතා කරන දේ අපි වැඩගත් දෙයක්. එතකොට අපෙන් ව්‍යාපාර නාම හදාගෙන තමන්ගේ ව්‍යාපාරය ඉතාම දියුණු මට්ටමකට ගත්ත. හැබැයි මම කියන්නේ නැහැ නමින්දමයි කියලා. එහෙම කියනවා නම් ඒක අන්තගාමීනේ. නමත් උපකාරී වෙලා තියෙනවා ඒ ගමනට. ඔවුන්ම කියනවා. ඉතින් ඒ වගේ ව්‍යාපාර නම් අපි එක්ක අපිට කියලා හදාගෙන තිබ්බ තැනින් ගොඩාක් ඉදිරියට ආපු ව්‍යාපාර තියෙනවා. හැබැයි ඔතෙන්දි මට එකක් කියන්න ඕනේ. දැන් සමහර අය එනවා ව්‍යාපාරික නාම ගැන අහනවා. සමහර අය දැන් පහුගිය කාලේ කොරෝනා සමයේ ඊට පස්සේ රට මුහුණ දුන්නු ආර්ථික අර්බුද ඒව එක්ක වැටිච්ච ව්‍යාපාරක් තියෙනවනේ. දැන් ඒ සමහර අය ඇවිල්ලා ඇහුවට සමහර විට බලනකොට ව්‍යාපාර නාමය ප්‍රබලයි. ඔවුන්ගේ අංක රටත් ප්‍රබලයි. ඉතින් එතෙන්දී අපි කොයි වෙලේවත් කියන්නේ නැහැ මේක ව්‍යාපාරික නාමේ වැරද්දක් හරි. මොකද සමස්ත රට ලෝකයේ මුහුණ දෙන තත්ත්වවලින් ස්වායත්තව පැවැත්මක් නැහැ කිසි දෙයක. සමහර ඉතා ප්‍රබල නම් තිබ්බත් ප්‍රබල තත්ත්වයන් තිබ්බත් ඒ අසාර්ථකතාව ඇති වෙලා තියෙනවා රට ලෝකයේ මුහුණ දුන්නු තත්ත්වත් එක්ක. එතකොට නම් අපි උපදෙස් දෙනවා නෑ මේකේ නමේ ප්‍රශ්නයක් නෑ. මේක මේ මෙන්න මේ විදිහට උපක්‍රමශීලීව වැඩ කරන්න කියලා. දැන් උදාහරණයක් විදිහට ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවනේ ගති උපදි ප්‍රයෝගාදී සම්පatti තුලින් අපි අපේ ජීවිතයේ අඩුපාඩු මකාගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා. අනිත් එක කෙනෙක්ට කර්මයේ පළ දෙන්න උනත් ඉපදිච්ච කාලය ඉපදිච්ච රටේ ස්වභාවය තමන් ඉපදුනේ කොතනද කියන ඒ දේවලුත් බලපානවා. කර්මයම නෙමෙයිනේ 100%ක හැමදේම තීරණය කරන්නේ. වෙනත් නියාම ධර්මතා බලපානවා. ඒතොර දැන් අපි බෞද්ධ විදිහට බුදුදහම අනුව බැලුවත් හැමදේම කර්මයට කියන්න බෑ. නමුත් අපේ කර්ම ශක්තිය මතු කරලා ගන්න පුළුවන්, කුසල කර්ම ශක්තිය වැඩි කරලා ගන්න පුළුවන්, අකුසල බාධක අවම කර ගන්න පුළුවන් උපායක් විදිහට අපිට ගන්න පුළුවන් කෙනෙක්ගේ නම සහ කෙනෙක් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරේ නම. ඒ තුලින් යම් යම් අඩුපාඩු මකාගෙන ඉස්සරහට යන්න පුළුවන් ශක්තියක් එනවා. හොඳයි. චතුර මහත්මයා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වැඩසටහන නරඹන අනේ මගේ ව්‍යාපාරය දැන් අවුරුදු 5ක් 10ක් තිස්සේ පවත්වාගෙන එනවා. කිසිම ලාභයක් නැහැ. මගේ නමද මේකට ප්‍රශ්න කියලා ගැටලුවක් ඔහුගේ හිතේ පැනනගෙනතින් ඒකට දෙන්න පුළුවන් විසඳුමක් උත්තරයක් ඔබතුමා ළඟ තියෙනවද? ඔව්, ඉතින් ඒකට මුලින්ම කරන්න ඕනේ ඒ කෙනාගේ අංක විද්‍යාත්මකවනේ අපි අංක විද්‍යාව අනුවනේ අපි මේ කටයුතු අදාළ කරගන්නේ. ඒත් අංක විද්‍යාත්මකව එයාගේ ජීවන විග්‍රහය බලන්න ඕන. බලලා තමයි බලන්න ඕනේ ව්‍යාපාරික නමයි එයාගේ නමයි දෙකම තියලා බලන්න ඕන. මේ නම එයාගේ නමේ අඩුවක් මොකක් හරි තියෙනවද? ව්‍යාපාරික නාමයේ මොකක් හරි නොගැලපීමක් අඩුවක් තියෙනවද? තියෙනවා නම් විසඳුම ඕනෙ වෙන්නේ. සමහර විට මේ දෙකම හොඳ වුණත් නමත් හොඳයි ව්‍යාපාරික නාමයත් හොඳයි ඔක්කොම හොඳ වුණත්
අංකරටයි මොකක් හරි තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒවටත් ඉතින් උපක්‍රම තියෙනවා. අංකරටාවත් හොඳ වෙලා ඔක්කොමත් හොඳ වෙලා තමන්ගේ මේ භවයේ වැඩි දියුණු කරගත්ත කම්මැලිකමක් හෝ වෙනත් නරක පුරුද්දක් වෙන්න පුළුවන් මේකට බලපාන්නේ. ඉතින් ඒ කොයි දේත් බලලා ඕන හරි උපදේශ දෙන ඔක්කොටම එක උපදේශ වෙන්නේ නැහෙනි. නමුත් ප්‍රබල නාමයක් කියන එක පැහැදිලිවම තවන්ට ආශිර්වාදයක්. දැන් ඔබතුමා සඳහන් කරා ජීව නිග්‍රහය පරීක්ෂා කරන්නේ අංක විද්‍යානුකූලව කියලා. දැන් සමහර කෙනෙක්ගේ උපන් දිනේ උපන් වේලාව මේ දේවල් ටික අරගෙන ජීවන විග්‍රහයක් සිදු කිරීමේදී කියන්න පුළුවන්ද ඔහුට හෝ ඇයට ව්‍යාපාර කරන්න සක්්‍යතාවයක් තියනවද නැද්ද කියලා? ඒක පුළුවන්, අනිවාර්යෙන් පුළුවන්. ව්‍යාපාර මොන වගේ ව්‍යාපාරද හරියන්නේ කියලා කියන්නත් පුළුවන්. ව්‍යාපාර කරන්න තියෙන ඉඩකඩ හැකියාව කියන්නත් පුළුවන්. සමහර අය ඉන්නෝ එයාට ව්‍යාපාරික ඥානය තියෙනවා, නමුත් ව්‍යාපාරේ කරන්න බෑ එයාට. එයා ඇතුළේ ඉඳන් ෆැසිලිටේටර් විදිහට පහසුකම් සලස්වලා ව්‍යාපාරේ සමාජගත කරන්න ඕන වෙන කෙනෙක් මගින්. ඒකට හේතුව සමහර අය ඉන්නවා පාරිභෝගිකයන් එක PR එකක් පවත්වා ගන්න යන්න බැරි. ඒතර උපන් අංක රටාවනෝ PR නැති නිසා. දැන් සමහර කෙනෙක් හිතනකෝ දැන් පාරිභෝගිකයෙක් ඇවිල්ලා ඒ පාරිභෝගිකයෙක් එක්ක hina වෙන්න සුහද වෙන්නේ මේ සමහර අයගේ උපන් ගේම සුහදත්වයක් නේ. මූණ දැක්කොත් අයිත් බලන්න හිතෙන්නේ. හැබැයි හොඳ ව්‍යාපාරික ඥානයක් තියෙනවා. එතකොට එයාට කරන්න තියෙන්නේ තමන්ගේ ඥානය යොදවලා ව්‍යාපාරේ පසුතලයේ සකස් කරන ගමන් තමන්ගේ නෝන වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, ඉන්න පුළුවන්, අර ප්‍රියමනාපකම තියෙන මිනිස්සු එක්ක ඩීල් කරන්න පුළුවන්, PR එකක් තියෙන. එයා විශ්සරහට දාගෙන ඕන ව්‍යාපාරය කරන්න. දැන් සමහර කෙනෙක් පාරිභෝගිකයෙක් අර දැන් අපි මනෝවිද්‍යාවේ කියමනක් කාලා තියෙනවා සිනා මූණක් නැති කිසිවෙක් ව්‍යාපාරයක් ආරම්භ නොකළ යුතුය කියලා. සිනා මූණක් කියන්නේ තමන් ප්‍රියමනාප මූණක් නැත්තම් පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න බෑනේ. ඉතින් ඒ වගේ දේවල් බලන්න පුළුවන් අංක විද්‍යාවෙන් තමන් කොයි වගේ කෙනෙක්ද කියන එක. ඒක බැලුවාම එක්ක ක්‍රම දෙකක් තියෙනවා. එක්ක මොකද කරන්න ඕන? මේ උපන් තත්ත්වයේ විතරනේ අංක විද්‍යාවෙන් හෝ ජ්‍යොතිෂයෙන් හෝ මොන එකකින් හරි නාඩි වාක්‍ය හෝ අස්තරේකා වලින් හරි බලන්නේ. උපන් තත්ත්වය වෙනස් කරගන්න බෑ කියලා එකක් නැහෙනේ. උපන් තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් හින්දා තමයි දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් අනන්ත සංසාරයට වැටලා ගෞතම බුදු බව ප්‍රාර්ථනා කරගෙන ඉස්සරහට යන්නේ. නැත්තම් නිවන් දැකලා සංසාරය ඉවර කරගන්න තිබ්බනේ එතන. ඕන කෙනෙක්ට ඉරණම තමන්ට වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගන්න නම් ඉරණම හඳුන ගන්න ඕන. හඳුන ගත්තා නම් එක්කෝ වෙනස් කරගන්න පුළුවන්, එක්කෝ වෙනස් කරගන්න බැරි තරම් මහන් තත්ත්වයක් මාන්නයක් තියෙනවා නම් වෙන උපායක් පාවිච්චි කරලා තමන්ගේ මහන් තත්ත්වයක් පෝෂණය කරන ගමන් වෙන කෙනෙක් දම්මලා ව්‍යාපාරය කරවන්න පුළුවන්. ඉතින් ඒ දේවල් බලා ගන්න පුළුවන් හරියට මංක විද්‍යාවයි. හොඳයි, මේ කියන කරුණු කාරණාත් එක්ක දැන් ඔබතුමා නිතර මේ අපි කතා කරන්නේ ව්‍යාපාර නාම පිළිබඳ නෝන් නිතර දෙවිලි කියනවා ජීවන විග්‍රහයක් කරගන්න පුළුවන්, අංක විද්‍යාව පිළිබඳ දැනගන්න පුළුවන්. ඔබට කුතුහලයක් ඇති මොකක්ද මේ ජීවන විග්‍රහය කියන්නේ? ජීවන විග්‍රහය කියන්නේ මේ හඳහන් පරීක්ෂාව වගේ දෙයක්ද කියලා මම ඔබතුමාගෙන් අහුවෙන්නේ. ඔය ඒ වගේම වෙනත් දෙයක්. හඳහන් පරීක්ෂා කරන්නේ ජ්‍යොතිෂයෙන්නේ. අංක විද්‍යාවෙන් තියෙන ජීවිත විග්‍රහය කියන්නේත් ඒ වගේ වෙනත් දෙයක්, වෙනත් විෂයකින් වෙනත් මානකින් බැලීමක්. දැන් ඔය හැම විෂයක්ම දැන් ජ්‍යොතිෂයෙන් බලනවා එක්තරා මානකින් එක්තරා සිද්ධාන්ත උපයෝග කරගෙන පුද්ගලයා ගැන. අංක විද්‍යාවෙනුත් වෙනත් සිද්ධාන්ත උපයෝග කරගෙන බලනවා. හස්තරේඛා ශාස්ත්‍රයෙන් තවත් විදිහකට බලනවා. අංග ලක්ෂණ විද්‍යාව තවත් දෙයක්. මේ වගේ විෂයන් තියෙනවා. හැබැයි මම හැමතිස්සෙම කියන්නේ බුදුබණ වගේ පරම සත්‍ය නෙමෙයි මේවා. එහෙනම් 100%ක් පහල් වෙන්න එපා මේ කිසිම විශ්යකට. නමුත් ওই හැම විශ්යකම තියෙනවා 70% විතර සත්‍යයක්. ඒක මෙහෙමයි තරංග මහත්මයා. දැන් මේ එක එක විශ්යයට පේන ફોකස් වෙන ඒරියා එකක් තියෙනවා. ඒක ප්‍රමාණයක් තියෙනවා. දැන් ජ්‍යොතිෂය කියනකොට ජ්‍යොතිෂය දකින්නේ යම්කිසි ඇන්ගල් එකකින් නම් පුජ්‍යලිය ගැන ඒ ඇන්ගල් එක හොඳටම ජ්‍යොතිෂය ප්‍රගුණ කර කෙනෙක්ට ගෝචර වෙනවා. එයාට පුළුවන් ඒ ඇන්ගල් එකකින් පුජ්‍යලිය විස්තර කරන්න. ඒක හරියටම හරි. හරියට කරන කෙනෙක් හරියටම කරනවා. දැන් අංක විද්‍යාවත් දකින්න පුද්ගලයා තව ඇන්ගල් එකකින්. එතකොට ඒ ඇන්ගල් එකකින් විස්තර කරනවා. දැන් හිතනකො ජ්‍යොතිෂය මෙහෙම දැකලා විස්තර කරන තරංග මහතාම අංක විද්‍යාවෙන් මම දකින්නේ වෙනත් ඇන්ගල් එකකින් නම් මගේ ඇන්ගල් එකට අහුවෙන තරංග මහත්මයව මම විස්තර කරනවා. මං වැරදිත් නෑ, ජ්‍යොතිෂය වැරදිත් නෑ. මම 100%ක් හරිත් නෑ, ජ්‍යොතිෂය 100%ක් හරිත් නෑ. ඔබ කියන්නේ 100%ක් හරි නෑ, පැහැදිලි නේ? ඔව්. පේන ඇන්ගල් එක විස්තර කරනවා. හැබැයි දැන් බුදුබණ වගේ ගත්තොත් ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ දහම ගත්තොත් එහෙම පේන ඇංගල් නෙමෙයි, සමස්තයක් ලෙස සත්වයා ගැන විනිවිද දැකලා කියපු දෙයක් තියෙන්නේ. ඒ පරම සත්‍ය එක්ක මේක තියන්න බෑ. හැබැයි පේන ඇංගල් එකෙන් කියන අඩුපාඩු හදාගත්තොත් Tamanට බොහෝ දේවල් කරගන්න පුළුවන්. එහෙනම් ලෞකික ජීවිතය ජයග්‍රහණය කරන්න පරමාර්ථ සත්‍ය අවබෝධයට නෙමෙයි,
ලෞකික ජීවිතය ජයග්‍රහණය කරන්න අංක විද්‍යාව ජ්‍යොතිෂය හැම විෂයක්ම ඉවල් කරගන්න පුළුවන්. ජීවන විග්‍රහයක් කරන්න අවශ්‍ය වෙන්නේ උපන් දිනයද උපන් වේලාවද මොකද්ද? උපන් දිනය, වර්ෂය, මාසය, දිනය. උපන් වේලාවත් දන්නවනම් ඒකත් ප්‍රයෝජනට ගන්න පුළුවන් තීරණාත්මක අවස්ථාවලදී. කියන්නේ අර දවස මාරු වෙන වෙලාවට වගේ ඉපදුනාම දෙපැත්තක ගති ලක්ෂණ එන හින්දා අර එතෙන්දී උපන් වේලාව වැදගත්. නැත්නම් අපිට අවශ්‍ය වෙන්නේ උපන් දිනය. කියන්නේ වර්ෂය, මාසය, දිනය සහ ඔබට භාවිත කරන නම. සමහර විට තමන්ගේ නම තියෙන්නේ දොන් හෙන්ද්‍රික් ද සිල්වා, ගම්ලත් විජේසේන වෙන්න පුළුවන් උප්පැන්නේ. නමුත් ඔය එකක්වත් නෙමෙයි සුදු පුතා වෙන්න පුළුවන් හැමෝම කියන්නේ. ඒතර සුදු පුතා කියන නම තමයි අපිට අදාළ. හෙන්ද්‍රික් ද සිල්වා විජේසේන මොනවත් වැඩක් නැහැ සුදු පුතා. ඒ කියන්නේ භාවිත කරන නම. භාවිත කරන නම. ඒකෙන් තමයි ජීවිත විග්‍රහය බලන්න පුළුවන්. හොඳයි. ඒ වගේම මේ චතුර මහත්මයා මේ ඔබතුමා ඉතාමත් ජනප්‍රිය ලංකාවේ මේ අංක විද්‍යාව පිළිබඳ පාඨමාලා සිදු කරන්නෙක් ලෙසට දැන් මේ පාඨමාලාවකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව අහනටත් වඩා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමාගේ පාඨමාලාව කරපු සිසුවෙකුට හෝ සිසුවෙකට තමන් ගැන ජීවන විග්‍රහයක් කරගැනීමේ අවස්ථාව තියෙනවද? කියන්නේ සාමාන්‍යයෙන් මේ පාඨමාලාවන් අවුරුදු 3-4 යනවනේ. නමුත් ඔබතුමාගේ කෙටි කාලීන පාඨමාලාවක් කළ ජීවන විග්‍රහයක් කරගැනීමේ හැකියාව තියෙනවද? ජීවන විග්‍රහය කරගැනීමේ හැකියාව විතරක් නෙමෙයි තමන් ගැන බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්. තමන් වටේ ඉන්න අය ගැන බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්. විවාහ ගැළපීමක් කරගන්න පුළුවන්, ව්‍යාපාර නාමයක් හදා ගන්න පුළුවන්, අවශ්‍ය නම් පුද්ගල නාමයක් හදා ගන්න පුළුවන්. ඊට අමතරව අර ගුරු මුෂ්ටි ටිකක් ඉගෙන ගත්තොත් මේකේ පරීක්ෂණ ගවේෂණ කරමින් ඉදිරියට යන්නත් පුළුවන්. අපිත් එක්ක අංක විද්‍යාව විද්‍යාර්ථයක් විදිහට අත්වල් බැඳගෙන මෙතෙන්දි මම යමක් කිව යුතුයි. අංක විද්‍යාව අපි අංක විද්‍යාව වැඩසටහන දැන්ට අවුරුදු 4කට කලින් ජනගත කරන්න එනකොට මම මේක අවුරුදු 25ක් හදාරපු විෂයක්. මගේ සීයාගෙන් තමයි මම අංක විද්‍යාව ලබා ගත්තේ මූලික දැනුම. ඊට පස්සේ මම චෝල්ඩියන් අංක විද්‍යාව, ඒ කියන්නේ බටහිර අංක විද්‍යාවයි පෙරදිග අංක විද්‍යාව ඉන්දියාවේ දෙකම හදාරලා තමයි මේ මගේම ක්‍රමයේ දියුණු කරලා තියෙන්නේ. එතෙන්දි මම කියන්න ඕන මම අංක විද්‍යාව මේ පාඨමාලා මේ අංක විද්‍යාව ප්‍රචාරය කරන මොහොත වෙනකොට අංක විද්‍යාව ලංකාවේ තරම් ජනගත වෙලා තිබුණේ නැහැ. දෙදෙනෙක් විතර පමණක් අංක විද්‍යාව යම් යම් දේවල් සමාජගත කරලා තිබ්බා යම් ප්‍රමාණයකට. ඒ ඇරෙන්න දැන් අද වෙනකොට හතු පිපෙන්න වගේ අංක විද්‍යාව විවිධ දේවල් බිහි වෙලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් මම එහෙම එකක් කියන්නේ. ඒ අතරේ මේ සමහර අය කියන දේවල් වලට ප්‍රතිචාරයක් විදිහට මම මේ කියන්නේ. අංක විද්‍යාව මගේ මේ අංක විද්‍යා ක්‍රමවේදය මේක අනන්‍යයි. ලංකාවේ කොහෙවත් නැහැ මේ මං උගන්න අංක විද්‍යා මූලධර්ම. ඒ කියන්නේ අංක විද්‍යාවේ බේසික් එක මම අරන් තියෙනවා. මම්ම හැදුවා නෙමෙයිනේ. පුරාණ රිසිවරු හද පොයෙන් ඒ ඔක්කොම අරන් තියෙනවා. ආභාෂය තියෙනවා. මම කියන්නේ නමුත් මම මේකේ දියුණු කරපු গুপ্ত රහස් ටික. නවග්‍රහ වගුව, ඒ ආශ්‍රිත ගණනය කිරීම, එතකොට ඒ ආශ්‍රිත සුපිරි අංකයේ සෙවීම, ජීවිත කේතයේ සෙවීම මේකක්වත් ලංකාවේ කොහෙවත් උත් නැහැ. ලෝකෙ කොහෙවත් උත් නැහැ. ඒක ස්ථිරයි. ඒක මගෙන් පමණයි දැනගන්න පුළුවන්. ඒක මම කියන්නේ මොකද වෙන කිසිවෙක්ගේ ලංකාවේ වෙන කිසිවෙක්ගේ අංක විද්‍යාව අපි මෙහි ගුරු කොටගෙන නැහැ. චෝල්ඩියන් අංක විද්‍යාවයි පෙරදිග අංක විද්‍යාවයි අරගෙන අපිම ගොඩනගපු අංක විද්‍යාවක් තියෙන්නේ. ඉතින් දැන් අපෙන් ඉගෙන ගන්නෙත් ගොඩක් ඉංජිනේරු, ගණකාධිකාරීවරු, සමහර පැවිදි අය, විවිධ ගවේෂකයෝ. ගොඩක් මේක ගවේෂණය කරගෙන යන්න බලාපොරොත්තු වෙන අය, රජයේ නිලධාරීන්, ඒ වගේ විවිධ අය ඉගෙන ගන්නවා, ගවේෂණයක් කරන්න කැමති අය. ඉතින් කිසිසේත්ම මේක පේන බලන අංජනම් බලන විෂයක් නෙවෙයි. ඒකත් කියන්න ඕන. අපේ එක්කෝ අපේ අංක විද්‍යා පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් තියෙන ජීවිත විග්‍රහයක් ලබා ගන්න පුළුවන්. විවාහ ගැළපීම සාර්ථකවම කරගන්න පුළුවන් අංක විද්‍යාවේ. ව්‍යාපාරික නාම හදා ගන්න පුළුවන්. මේ පමණයි සේවාවන්. එහෙම නැතුව අංජනම් පේන බලන්න බෑ මේ විශ්යෙන්. හොඳයි. අංක විද්‍යා පාඨමාලාව ගැන කියපු නිසාවෙන් මහන්න හේතුණා නවතම් පාඨමාලාව කවද පටන් ගන්නෙ? ඔක්තෝබර් 1. ඔක්තෝබර් 1 වෙනිදා අපේ 14 වෙනි කණ්ඩායම ආරම්භ වෙනවා. සැප්තැම්බර් 15 වෙනිදා දක්වා ඒකට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒක ඒකාබද්ධ පාඨමාලාවක් විදිහට මාස 6ක පාඨමාලාවක් විදිහට තියෙන්නේ. මේ මාස 6ේ පාඨමාලාව තුළ මූලික පාඨමාලාව, උසස් පාඨමාලාව දෙකම ඒකාබද්ධ කරලා තියෙන්නේ. ඔබට පුළුවන් මේ සමස්ත පාඨමාලාව හදාරලා අංක විද්‍යා විද්‍යාර්ථවරයෙක් බවට පත් වෙන්න මාස 6ක් තුළ. ඒතකොට මේ මාස 6ක කාලය තුළ අර තරංග මහත්මයා මුලින් අහපු මම කියපු ඒ ප්‍රවීණතාවය ලැබෙනවා. අංග සම්පූර්ණ පාඨමාලාවක් සමස්ත ප්‍රවීණතාවය ඔබට ඔබ උනන්දු නම් දක්ෂණම් මාස 6න් අපෙන් උකහා ගන්න පුළුවන්. මාස 6 පාඨමාලාව අවසානයේ තියෙන විභාගයෙන් ලකුණු 75කට වඩා ලබා ගත්තොත් විද්‍යාර්ථවරයෙක් ලෙස පිළිගැනීමට ලක් වෙනවා. කැමති නම් අපිත් එක්ක දිගට ගවේෂණ කටයුතු වල යෙදෙන්න පුළුවන්.
හොඳයි ඔබත් කැමති රංග අංක විද්‍යාවේ පෙරලිකාර චරිතයක් වන්න ඔන්න තිරේ දිස්සන අංකයට WhatsApp අනිවිඩයක් තියන්න පුළුවන් මෙතුමා හෝ මෙතුමාගේ කාර්යාලයෙන් ඔබට කතා කරાવી අර කියපු දිනයන් වලදී ඔක්තෝබර් මාසේ තමයි පාඨමාලාව ආරම්භ වන්නේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඔක්තෝබර් මාසේ පළවෙනිදා ආරම්භ වන පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ චතුර මහත්මයා සැප්තැම්බර් 15 හෝ ඊට ප්‍රථම සැප්තැම්බර් 15 හෝ ඊට ප්‍රථමව තමයි ලියාපදිංචි වෙන්න ඕනේ ඒක නිසා තිර දිසන අංකයට කතා කරලා නැත්නම් WhatsApp අනිවිඩයක් හැම කරලා ඔබට පුළුවන් ලියාපදිංචි වෙන්න චතුර මහත්මයා එහෙමනම් මේ ආරම්භයක් පමණයි අංක විද්‍යාවේ අපි කතා කරපු තව බොහෝ දේවල් කතා කරන්න ඕනේ ඔබතුමා ආරාධනා කරනවා TV 30 දත් එක තව ලොකු ගමනක් යන්න එන්න කියලා එහෙමනම් ඉතින් අපි ඔබතුමාට සම්බුදෙනවා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපි අද දවසක හමු වෙමු අයිබෝ අයිබෝ